අද මේ 8 වෙනිදා මගේ බර්ත්ඩේ එක. ඉතින් මං හිතුවා අද අයියත් නැහැ, අයියා වැඩ. ඉතින් මම තනියම කොහොම හරි අද සෝලෝ ඩේට් එකක් යන්නම් කියලා හිතුවා. ඉතින් මම දැන් කොණ්ඩපීරල ලෑස්ති වෙනවා යන්න. මම දවල් තමයි යන්න හිටියේ. මට පොඩක් හවස් වුණා. මොකද්ද කිව්වොත් හේතුව වහිනවා. එළිය හොඳටම වහිනවා. අද දවසම වහිනවා. ඒ නිසා ඉතින් දැන් මං කොණ්ඩපීරගෙන යන්න තමයි හදන්නේ. කොණ්ඩේ මූණට වැටෙන හින්දා මෙහෙම දාගත්තා. මොකද දැන් අර කොණ්ඩේ හදලා තියෙන හින්දා පොඩක් ඔයාලට පේනවාද කොණ්ඩේ ගස්සග නිකන් මොනවාද වෙලා වගේ. කොහොම හරි මම ජැකට්ස් ඔක්කොම හොදලා දාලා තිබුණේ ඔක්කොම ඇතුළට. ඉතින් ඒ වුණාට දැන් වහින හින්දා ආයේ මට ජැකට්ස් ටික ගන්න වෙනවා. වැස්ස මෙහෙ කේස් එක තියෙන්නේ. වැස්ස විතරක් නෙවෙයි, වැස්සත් එක්කම ලොකු හුළඟක් එනවා. ඒ හුළඟට උඩේ ඉහළගෙන යන්න බෑ කොහොමත්ම. ඉතින් ජැකට් එකක් තමයි දාගෙන යන්න වෙන්නේ. ලොකුවට වැස්ස වැහි බිඳු ලොකු නැහැ, නිකන් කුණාටුවක් වගේ තමයි එන්නේ. මෙන්න මේ විදිහට මම යනවා එළියට එලකිරි. කොහමරි මම දැන් රින් එක දානවා. ඉතින් මට රින් එක ටිකක් ලොකුයි. මොකද මගේ ඇඟිලි සයිස් එකට රින් එකක් හදන්න ඒක වෙනම කෙනෙක්ට දෙන්න වෙනවා. ඉතින් ලොකු හින්දා අපේ අම්මි කිව්වා ඇතුලෙන් මෙන්න මේ විදිහට නූලක් ගැට ගන්න කියලා. නූලක් ඒ කියන්නේ ඔතන්න කියලා. නූල ඇතුවත් මට ඒ රින් එක තාමත් ලොකුයි. ඔක්කොම හරි, දැන් සපත්තු දෙකක් දාගත්තා, බෑග් එකක් දාගත්තා. දැන් යමු. අන්න මගේ බස් එකේ එනවා. මේක තමයි මම යන්නේ. මම වැඩි දුරක් නෙවෙයි, ගෙවල් ළඟම තියෙන ෂොපින් මාල් එකකට තමයි යන්නේ. මගේ දිගටත් යනකමුත් වහිනවා. දවසම වහිනවා අදනම්. මම පළවෙනිට හිතුවා මම මොන හරි අඳුමක් ගන්නවා කියලා. ඉතින් මං ගියා H&M එකට. මේක H&M එක මං හිතන විදිහට. මොකද මං දෙතුන් තැනකට ගියා, ඒ නිසා මට හරියට මතක නැහැ. එතන තිබුණා, ඒ කියන්නේ සමායකට තමයි යාළු ගොඩක් ඇඳුම් දාලා තිබුණා. නමුත් මට සෙට් වෙන ඇඳුම් තිබුණ නැහැ ගොඩක්. මෙතන ලස්සන ගවුන් ටිකක් තිබුණා. ඒනට වැඩිය මං ගවුන් මට ඇඳෙන්නේ නැහැ, ඒ නිසා මං ගන්න ගියේ නැහැ. ඊට පස්සේ මම නිව්යෝක එකට ආවා. නිව්යෝක එකේ ගොඩක් මේ ෂෝට්ස් දාලා තියෙනවා. මොකද එක සෙක්ෂන් එකකම තනිකර ෂෝට්ස් දාලා තියෙනවා. ඉතින් මම දෙක තුනක් අරගෙන ෆිට ඔන් කරලා බැලුවා හොඳ එකක් මොකක්ද කියලා. ඊට පස්සේ මට ආය, ඒ කියන්නේ මට ඇඳුමක් ගත්තොත් මට දුක හිතෙනවා අයියටත් මොකක් හරි ගන්න ඕනි කියලා. මම ඒ කියන්නේ අයියා කළු පාට අඳිනවට මම ආසයි. ඉතින් මම කළු පාට ඇඳුම් තමයි අයියට තෝරලා දෙන්නේ. ඒක ලස්සනයි නේද, ෆෙලිකන් කෙනෙක්ින්. ඊට පස්සේ කොහමරි මම ඇඳුම් ටිකක් අරගෙන ටිකක් වාඩි වෙලා හිටියා. මොකද ඊළඟට කරන්න කියලා හිතන්න. ඊට පස්සේ මම හිතුවා පෙප්කෝ එකට යනවා කියලා. මොකද මට සොක්ස් වගේක් ගන්න ඕනි කියලා තිබුණා. ඉතින් මම එතනින් සොක්ස් ටික අරගෙන හැම ඉස්සරහට යනකොට මේ සාමාන්‍යයෙන් පෙප්කෝ එකේ තියෙන පොඩි ළමයින්ගේ ඇඳුම් කිඩ්ස් ලගේ. ඉතින් කිඩ් සෙක්ෂන් එකේ මම බැලුවත් ඕනිම වෙලාවක මට ෆිට් වෙන ඇඳුම් තියෙන්නේ කිඩ් සෙක්ෂන් එකේ. ඇත්තටම මේ කිඩ් සෙක්ෂන් එකේ මේ ට්‍රවුසර් එකක්. මේක එතන තිබ්බ ලොකුම සයිස් එක. ඒක මට මේ හරියටම පර්ෆෙක්ට් ෆිට් වෙනවා. يعني අනිත් ඇඳුම් ටිකක් ලොකු වැඩි. මෙන්න මේ චූටි සබතුල් මම ආරාසයි ගෑල් ළමෙන්ගේ ස්පෙෂලි. ඊට පස්සේ මම ගියා අවචාන් එකට. අවචාන් එකේ ලස්සන මල් ඇවිල්ලා තිබුණා. හරිම සුවඳයි මෙතන. ලස්සන ලස්සන මල් තිබුණා. කොහමරි හෙට වැඩට යනකොට අරන් යන්න ඕනි කට්ටියට කේක් එකක්. ඉතින් එහෙනම් මම මෙතනින් කේක් එකක් බලවුවා. එනකොට මට මීට වැඩිය හොඳ කේක් ෂොප් එකක් තියෙනවා ටිප් ටොප් කියලා. ඉතින් මම ඒකෙන් කේක් එකක් ගන්නවා කියලා හිතාගත්තා. මොකද මෙතන තිබ්බ කේක් මට එච්චර ඇල්ලුවේ නැහැ. ඇත්තටම මම එදා උදේට කාලා එහෙම ආයේ උදේ නිදාගත්තා. මොකද මට අද නිවාඩු. නිදාගෙන මේ හවස් වෙලා, මොකද දවසම වැස්ස නිසා පොඩක් කාමරයස් කරලා මේ හවස් වෙලා තමයි මම යන්නේ. ඉතින් මම උදේට කවපාර ආයේ කාලා තිබුණ නැහැ.
මෙතන තිබ්බා යූතේ යූතේ කියන්නේ ස්පයිසි කියන එක. ඉතින් මෙයා මං අඳුරන කෙනෙක්. මෙයා කොහොම හරි මට මම දන්නේ නැහැ මෙයා මේ ෂොප් එකේ ඉන්නේ කියලා එයා මට එක්ස්ට්‍රා දාලා දුන්නා මගේ බර්ත්ඩේ එකේ හින්දා. ඉතින් මම ගත්තේ ෂවර්මා අයියටයි මටයි ඊට පස්සේ ඒක අරගෙන මම දැන් ආයේ බස් එකට යනවා. දැන් හොඳටම වහිනවා. මෙතනින්ම තමයි බස් එකක් ගන්න තියෙන්නේ ලේසි. කොහොම හරි මෙතනින් යනකොට මම දැක්ක මෙතන කානිවල් එකක් තියෙනවා. මං හිතුවා ඒක මැදින් යන්න ඕනි කියලා. මේ කලින් සැරේ වලට මතක ඇති මම මේ කානිවල් එකට ගිහිල්ලත් වීඩියෝ එකක් දාලා තිබුණා. ඉතින් හිමිටි මීට පාර පැල්ලා ගියා. එතකොට මෙතන මොනවද තියෙන්නේ කියලා බලමු ෂේප් එකේ. මේ පැත්තේ තියෙනවා බම්ප් කාස්. මේ පැත්තේ මෙන්න මේ මෙරිගෝ රවුන්ඩ් එකක් තියෙනවා. මෙතන චූටි ට්‍රේන් එකක් තියෙනවා. චූටි බබල් නැගලා යන්න. මෙතන තියෙනවා මරු. ඒකේ තමයි ඒකේ මම ගිහින් තියෙන එක ෂෝයි. ඒත් මේකේ මං ගියා ඔයාලට මතක ඇති අර ඉස්සරහෙම තියෙන එක. අර මොකද බූවල්ලෙක් ඉන්නේ මේකේ මම ගියා. ඊට පස්සේ බස් එකගෙන ගලා මං ගෙදර ආවා. මට දැන් හොඳටම බඩගිනි ඉන්නම බෑ බඩගිනි. ඊට පස්සේ අත් දෙක හොදගෙන එහෙම කනවා කියලා හිටුවා. පස්සේ වොෂ් එකක් දාගන්න. මොකද මට ගොඩක්ම බඩගින්නේ හිටියේ. කොහොම හරි අර මගේ යාළුවා කිව්වා මට ඒ දෙකේ මාක් එකක් දානවා කියලා. එකක අයිය කන්න නැති එකක් තියෙනවා. ඒක මම කනවා. මේ ක්‍රොස් එක දාලා තියෙන එක මගේ එක. අනිත් එක අයියගේ එක. අනිත් එකේ ක්‍රොස් එකක් දාලා නැහැ. දැන් මම මගේ එක සිලෙක්ට් කරගෙන කන්න යනවා. කොණ්ඩෙත් හොඳටම තෙමිලා තිබ්බේ වැස්සට. ඉතින් කොණ්ඩෙත් ගලවලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා දැන් කන්නේ තමයි යන්නේ. ඉතින් මම දැන් මේක කඩන ගමන් හිතුවේ ඉතින් දැන් ගිය සැරවල් වල නම් මගේ බර්ත්ඩේස් වල මගේ යාළුවෝ අනිවාර්යෙන් අපේ ගෙදරට එනවා කේක් එකක් අරගෙන. හැම සැරේකම වගේ මම මගේ බර්ත්ඩේ එකක කේක් එකක් කපලා තිනවා. මං හිතනවා මං හරි වාසනාවන්තයි කියලා. ඒනට මේ සැරේ එහෙම නෑ. මොකද අපි දැන් එන්න 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 ලොකු වෙනවා. ඉතින් මං හිතනවා මේ දේවල් අපේ ජීවිතවලින් හිමිට හිමිට ඈත් වෙලා යයි කියලා, යනවා කියලා වගේ දැනෙනවා මට. ඒ වගේම මට ගොඩක් මිස් වෙනවා මගේ යාළුවෝ, මගේ අම්මා අප්පච්චි, අපේ පවුලේ කට්ටිය. ඒ හැමෝම මට ගොඩක් මිස් වෙනවා. ඒ කියන්නේ ඒක තවත් රටක ඉන්න කට්ටිය දන්නවා. අපේ රටේ හරි නැත්නම් අපේ ජීවිතේ හරි විශේෂ දවස් ගෙවෙනකොට ඒක අපිට ගොඩක් දැනෙනවා. අපි තනි වෙලා කියලා. ඒක ඉතින් අපිට තනියම තනිකම කියන එක දරාගෙන ජීවත් වෙන්න සිද්ධ වෙනවා. හේතුව එක්ක මුදල් වෙන්න පුළුවන්, නැත්නම් අපි ආදරය කරන අය වෙනුවෙන් කරන කැපකිරීම හින්දා වෙන්න පුළුවන්. මේක තවත් රටකින් අයට ගොඩක් දැනෙයි. ඒ වුණාට මට මම මේ තනියම සමරන දෙවැනි බර්ත්ඩේ එක. ඉතින් මට මේ සැරෙත් ඒක ගොඩක් දැනුණා. ඒනට මම කාලයක් යද්දී හැමදේම තේරුම් ගයි කියලා හිතනවා. කොහොම හරි කේක් එකක් නෑ කියලා හිතුවට පහුවෙන්ද මට කේක් එකක් හම්බුණා. මම මේ වැඩ ගන්න තැනට අරන් යනවා මේ කේක් එක. මේ එයාලටත් ට්‍රීට් එකක් දෙන්න ඕනි නිසා. ඉතින් කේක් එකක් කැපුවා කොහොම හරි. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්.